ఉత్సాహవంత హిరుమలి. ఉన్న మగదు వేపుతే హిరుమలికి అన్నే స్కూల్ పావసర ఇగనగన్న పుంచి కేనుల మేక్. హిరుమలికి అమ్మ ఎయాకి శిష్యత్వ విభాగేట ఎయావ హెమ వెలావేమ ఉనందు కరవేమిన్ తమై హిటియే. మొకద దన్నవద ఎయాకి శిష్యత్వ విభాగే లగలగమ ఎనవనే. హిరుమలికి సీయా లెడ వెలా ఎందటం వెలాయి హిటియే. సీయట ఎవిత గన్నవత్ బెహే. ඔය අතර තමයි හිරුමලීගේ ආච්චිත් හොඳටම ලෙඩ වෙලා ඇවිද ගන්න බැරි වුණේ. හිරුමලීගේ තාත්තට ඒ වෙනකොට වැඩ කරන්න වෙලා තිබුණේ ගෙදරින් හුඟක් ඈත නගරයක. ඉතින් අම්මට ගෙදර වැඩයි ආච්චි සීය බලා ගන්න වැඩයි සේරම තනියෙන් තමයි කරන්න උනේ. අම්මට වැඩ ගොඩාක් නිසා පුංචි හිරුමලිත් එයාට පුළුවන් විදිහට අම්මට උදව් කළා. ආච්චි සීයවත් බලාගත්තා. හිරුමලීගේ ඉස්කෝලේ වැඩ ගැන හරියට බලන්න බැරි වෙන එක ගැන දුකින් තමයි අම්මා හිටියේ. ඉතින් දවසක් හිරුමලීට අම්මා දුකින් ඉන්නේ කියලා දැනු නිසා පුංචි හිරුමලි අම්මගෙන් මෙහෙම ඇහුවා. ඇයි අම්මා දුකින් ඉන්නේ? අනේ දුවේ, ඔයාගේ ශිෂ්‍යත් විභාගෙත් එන්න එන්නම ලං වෙනවා. ඔයාගේ පාඩම් වැඩ ගැන මට හරියට බලන්න වෙන්නේ නැහැ. අම්මා දුකෙන් කිව්වා. අම්මා දුක් වෙන්න එපා. මම කොහොම හරි ශිෂ්‍යත් විභාගේ පාස් වෙනවමයි, හිරුමලී කිව්වා. අම්මා ඒ වෙලාවේ හිරුමලීට මෙහෙම කිව්වා. මගේ දුව හොඳට පාඩම් වැඩ කරන්න උත්සාහය තමයි අනෙක් හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ. හිරුමලි අම්මා ගෙනත් දෙන සියලූම ශිෂ්‍යත්ව පොත්වල අභ්‍යාස ප්‍රශ්නපත්‍ර තනියෙන්ම වෙලාව තියලා ඒවට උත්තර ලිව්වා, පාඩනුත් කරා. ඔන්න දුවේ පුතේ, මේ පුංචි හිරුමලි ශිෂ්‍යත්ව ලියන දිනය උදා වුණා. හිරුමලි හරි සතුටින් අම්මත් එක්ක පාසලට ගියා. මයේ දුව හොඳට ප්‍රශ්නපත්‍රය කියවලා කල්පනාවෙන් උත්තර ලියන්න කියලා හිරුමලිගේ අම්මා එයාගේ ඔළුව අතගාලා එයාව පාසල් ගේට්ටුවෙන් ඇතුළට යවුවා. මාස කීපයක් ගත වුණා. ඔන්න දුවේ පුතේ ශිෂ්‍යත් විභාගේ ලකුණු වෙන දවස උදා වුණා. හිරුමලි වෙනද වගේම උදෙන්ම පාසලට ගියා. දුවල පුතාලා දන්නවද හිරුමලීට දැනගන්න ලැබුණේ මොකද්ද කියලා? හිරුමලි ශිෂ්‍යත් විභාගෙන් පාසලෙන්ම වැඩිම ලකුණු අරගෙන පාස් වෙලා. හිරුමලට පුදුම සතුටක් දැනුනේ. හිරුමලට දැන් විවසිල්ලක් නැහැ මේ පණවිඩේ අම්මට කියනකම්. පාසල ඇරුණු ගමන්ම හිරුමලි ඉතා වේගෙන් ගෙදරට දුවගෙන ගියා. අම්මා හිරුමලි ඈත වේගෙන් දුවගෙන එනවා දැක්කා. අම්මා හොඳටම බය වුණා. ඇයි මයි දුවේ, ඔයාට මොකද කියලා හිරුමලි අල්ලගෙන අම්මා ඇහුවා. අම්මේ, මං ශිෂ්‍යත් විභාගයෙන් පාස් වෙලා ඉස්කෝලෙන් වැඩිම ලකුණු තියෙන්නේ මට කියලා හිරුමලි අම්මට කිව්වා. අනේ මගේ රත්තරන් දුව කියලා අම්මා සතුටින් හිරුමලිය පදාගත්තා. අම්මගේ සතුට වැඩිකමට ඇස්වල කඳුළු කැට කඩාගෙන වැටුණා. හිරුමලියව සතුටින් පපොඩ තුරුළු කරගත්තා. අන්න බලන්න දුවේ පුතේ, අපි උත්සාහවන්ත වෙලා කම්මැලි කම නැතුව අරමුණක් ඇතුව වැඩ කළොත් අපිට ජය ගන්න පුළුවන් වෙනවාමයි. තේරුණා නේද?